කොමඩි මේ චැනල් එක රිකව කරේ ඒක රිකව කරපු එකන ආද ඇවිල්ලා ඉන්නවා මේ සජීව දිසානායක සජීවට ආරාධනා කරනවා ස්ටේජ් එකට කොහොමද චැනල් එක ගත්තේ කියලා කියන්න මටත් හරියට දැනගන්න ඕන කොහොමද චැනල් එක ගත්තේ කියලා සජීව හැමෝම දන්නා ඇති මෙයා YouTube බැක් එන්ඩ් එකේ අට වැල්ලේ ගුඩ් ආෆ්ටර්නූන් මේ ඇත්තට මේ මෙතෙන්ට එන්න හිටියේ නෑ අද හදිසි මම කොළඹ වෙලා නෑ මට දැන් මෙතෙන්ට මෙහෙ අපේ ඩිලරයල කතා කරේ රැට්ට මේ මැවිලි ඉන්නවා කියලා රැට්ටගේ චැනල් එක නැති වෙච්ච කේස් එකදී ඇත්තටම මේ යම් කිසි දැනුමක් මට ඒ කාලේ ඉඳන් YouTube ගැන තිබ්බා මම හිතුවේ මේක බොරුවක් කියලා ඒක ගැන මුලින්ම මේ මට කියපු වෙලාවේ මම ඊට පස්සේ අපේ ඩිලරයල වදාම දන්නේ මම මේ රැට්ට ඇත්තටම ලොකුවට මුලදී දන්නේ නැහැ අපි අපේ බෑන්ඩ් එකේ ඇඩ් එකකට රැට්ටාට කතා කරලා තිබ්බට රැට්ටා එක්ක මට පර්සනලි එහෙම ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබ්බේ නැහැ මීට කලින් ඊට පස්සේ ඩිලන් එක කතා කරාම මේක බොරුවක් නෙමෙයි කියලා මුලින්ම මට තේරුණේ අර this channel has been terminated කියලා නැටෙන්නේ නැහැ අපිට ඒක කොහෙන්වත් මේ පෙන්වන්න විදිහක් නැහැ ඒක අනිවාර්යයෙන්ම channel එක terminate වුණ හින්දා තමයි වෙන්නේ දැන් සාමාන්‍යයෙන් මම දන්න විදිහට YouTube එකේ එක්කෝ channel එක suspend වෙන්න පුළුවන් එහෙම නැත්නම් terminate වෙන්න පුළුවන් suspend වෙච්ච channels තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒකට ඔයගොල්ලන්ට ඔය copyright strikes එකෙන් වැදුනහම ඒ suspend වෙච්ච channel එක ඇතුලේ චැනල් එකට යන්න බෑ අපිට Google services use කරන්න පුළුවන් රැට්ටගේ වෙලා තිබ්බේ රැට්ටට අඩු ගන්න Gmail එකත් යන්න බැරි වුණා ඊට පස්සේ දැන් මේ වෙලාවේ මේ appeal කරන්නත් මට Gmail එකක් නැහැ ඊට පස්සේ password එක මතක නැහැ ඊට පස්සේ පොඩි strategy එකක් විදිහට මට හිතුණා මේ මගේ තියෙන artist verified channel එක ඒකට අපිට official artist support එකක් තියෙනවා YouTube එක ඇතුලේ ඒකදී සාමාන්‍යයෙන් YouTube එකට අක්කාල respond කරන එතෙන්දී මම හිතපු දේ දැන් YouTube එකවල් ලක්ෂයක් තියනවා නම් ආඩිස් වෙරිෆයිඩ් චැනල්ස් ඇත්තේ අපි දුමු 1000ක් කියලා. ඒකට 1000කින් එකක් රිප්ලයි එන්න තියෙන chance එක වැඩි. අර ලක්ෂ ගානකින් එනවට වඩා. ඊට පස්සේ මම ඒකෙන් message එකක් දැම්මා. කලිනුත් ඒ වගේ අපේ සංක දිනෙත් අයගේ අවුරුද්දකට පස්සේ channel එකක් එකව කරා. ආඩිස් support එකෙන් ගිහිල්ලා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේකට මොකක්ද කරන්න පුළුවන් උදව්ව කියලා ඇහුවාම ඒගොල්ලෝ අපිට වෙන appeal form එකක් දුවා. මෙන්න මෙතනින් appeal එක submit කරන්න කියලා. එතෙන්දී අපි හරියට කරේ මම රැට්ටෙන් අහුව මොකක්ද උනේ ඇත්තටම හරියට වෙච්චිදී පළවෙනි සැරේ මොකද ඒක ඇපීල් එක අපිට දාන්න දෙන්නේ ඊට පස්සේ ආයි channel එක දෙන්නේ නැහැ. ඒ පළවෙනි ඇපීල් එකෙන් අපි සුද්දෙක් එක්ක නෑඩ කරන්නේ. ඒ සුද්දට අපි තේරුම් කරන්න ඕනේ channel එකට මොකක්ද උනේ? ඇයි එහෙම උනේ? ඇයි අපි මේක ඉල්ලන්නේ? ඒ ඉල්ලුවෙන් පස්සේ අපි කොහොමද ආයි හැසිරෙන්නේ? එතකොට ඒ විදිහට පිළිවෙලට අපි channel එක රැට්ට පොඩි මෝඩ වැඩක් කරලා තිබ්බා මෙන්න මේ නිසා ගියා. එතකොට රැට්ට කියන්නේ කවුද? ඊට පස්සේ රැට්ට YouTube එකේ මොනවද කරේ? එයාගේ එකම ආදායම් මාර්ගයනේ අපි මේ මේක වැරද්දක් කියලා අපි දැනගෙන හිටියේ නෑ මේ වැරද්ද අපි පිළිගන්නවා පිළිගත්තයි පස්සේ අපි ඉස්සරහට මේ දේ වෙන්නේ නෑ කියලා හරියට ඉන් බ්‍රීෆ් report එකක් දැම්මා ඒ report එකෙන් පස්සේ තමයි channel එක ආවේ අතන මේක ලොකු මැජික් එකක් නෑ කවුරුත් වැඩකාරය වෙන්න ඕනේ නෑ මම personally දන්න දේ අපි YouTube එකේ වේවා Facebook එකේ වේවා Facebook එකේ නම් සෑහෙන්න දැන් ඔය disable වෙනවා මේ දවස්වල විශේෂයෙන්ම YouTube එකේ තාම දේශපාලනේ නෑ ඉතින් අර අපි මොනවා හරි Facebook එකේ YouTube එකේ appeal එක දාද්දී හරියට ඒ පළවෙනි appeal එකෙන් අපි ඉන්ග්‍රීෆ් දෙන්න ඕනේ ඒගොල්ලන්ට මොකක්ද උනේ කියලා. ඊට පස්සේ ඒ ගන්න එක මොන කෙනෙක්ට කරන්න පුළුවන් අර මේ අපි බුකි ඔස්තරණි කිව්වා වගේ මේක plan එකක් කිව්වා. ඕක සුමුදියක් කිව්වා. හැබැයි රැට්ටට කරදරයක් වෙච්ච වෙලාවේ උදව් කරන්න පුළුවන් මිනිස්සු කවුරුත් හිටියේ නැහැ. ඉතින් මම සතුටුයි ඒක ගත්තට. ඒ නිසා ඉතින් දැන් රැට්ටට ආයි කරගෙන යන්න පුළුවන්. ඒක තමයි ඇත්තම සිද්ධිය මේ කියන්නේ හිටියේ නැහැ. මේ දෙන්න දුන්නා. තව එකක් මේ අපේ අයියගේ පෝස්ට් එකක් මම Facebook දාලා ඒක report වුණා කියලා දන්නා ඇති Facebook එක ඇතුලේ සෑහෙන දැන් මේ මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් YouTube එකේ තාම නැහැ. ඒ නිසා අපි බලමු මොකද යන්නේ කියලා. Thank you.